සිංගර් ගෘහ භාණ්ඩ අපේම දෑතින් සිංගර් අපේ දෑතින් අපේ රටට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ගර්භණී මව්වරුන්ට දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබා දෙන ත්‍රිපෝෂ්‍ය සාම්පල කිහිපයක ඇෆ්ලොටොක්සින් විෂකාරකයේ අඩංගු වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා ඉකුත් 20 වෙනිදා කළ හෙළිදරව් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සින් සීමාව ඉක්මවා අඩංගු බවට දත්ත ඇතුළත් පරීක්ෂණ වාර්තා 6ක් අදාළ සෞඛ්‍ය අංශවලින් ඊයේ අප වෙත ලැබී තිබුව අතර ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාද ඊයේ ඒ බව සනාථ කරමින් ප්‍රකාශ කළේ ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සින් අඩංගු බවට මීට මාස කිහිපයකට ඉහතදී කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බවයි. මේ අතර අදාළ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී යලි ප්‍රතිචාර දක්වුවා. ඔබතුමායි චෝදනා කර අරුණ පත්තරේට PHI මහත්තුරුන්ට නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නමුත් අද තහවුරු වෙලා තියෙනවා. උන් මේ වෙනකොට සිතාසින් නිකුත් කරලා තියෙනවා මව්වරුන්ට ලබා දුන් ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සින් තියෙනවා කියලා. ඉතින් ඒතොර කරු ඇමතිතුමනි ඔබතුමාගේ ප්‍රකාශය සාවද්ද ප්‍රකාශයක් බවට පත් වෙනවා. ඔය කියන ප්‍රශ්නය සිදු වුණේ මීට මාස එකහමාරකට ඉස්සෙල්ලා. ඊයේ නෙමෙයි. ඒ මාස එකහමාරකට ඉස්සෙල්ලා ඉදිරිපත් වෙච්ච එකට අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කරමින් පවතින අවස්ථාවක බොහොම පැහැදිලිව ඉන්දියාවෙන් ගේන සිද්ධු වුණා. ඉන්දියාවෙන් ගේනකොට මේ ඇෆ්ලොසයිටිස් කියන එක බොහොම දැඩි ලෙස රටේ නිෂ්පාදනයට බලපානවා. මේ සම්බන්ධව ප්‍රකාශයක් කරපු අයට මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්නයි කියලා නීතිමය වශයෙන් නිල වශයෙන් නිය ලිපියක් කරලා තියෙනවා. ඒ පැත්තෙන් ඔවුන්ට එන්න මේකට සටහනක් සඳහන් කරන්න එන්නයි කිව්වම ඔවුන් කිව්වේ මෙතන ප්‍රශ්නයක් තියෙන බව පේන නිසා ඔවුන්ගේ නීතිඥවරුන්ගෙන් උපදෙස් අරගෙන එන්නම් කියලා. ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. මේකේ අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ හිඟයක් තියෙනවා, අමුද්‍රව්‍ය වල අඩුවක් තිබෙනවා, ඇෆ්ලොසයිටිස් කියන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒකත් එක්කම ගැට ගැහිච්ච මම දන්නේ නැහැ ඒක දේශපාලනද එහෙම නැත්නම් වෙළඳ ව්‍යාපාරික අවශ්‍යතාවයක්ද කියලා. ඒ සම්බන්ධවත් විශාල කරුණු ගණනාවක් තිබෙනවා. මේ අතර පාසලට පැමිණෙන විට දිවා ආහාරයේ රැගෙන නොයන සිසුන් සිටින කැලණිය කොට්ටාෂයේ පාසල් 12ක් තෝරාගෙන එම සිසුන් සඳහා දිවා ආහාරයේ සැකසීම වෙනුවෙන් වියලි ආහාර සලක ලබා දීම කැලණිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය මගින් අද සිදු කළා. එම ආහාර සලාක එම පාසල්වල විදුහල්පතිවරුන්ට ලබා දුන් අතර ඒවා විදුහලයේදී පිළියෙල කර පාසල් ළමුන්ට ලබා දීමට නියමිතයි. ළමයෙක් ආහාර වෙලක් දෙකක් නැතුව නිරාහාරව පාසල් යනවා කියන්නේ දරුවන්ට ගන්නන දේ මතක ඉන්නෙත් නැහැ. අවසානයේ ඒකේ පරමාර්ථිෂ්ඨ සිද්ධ වෙන්නෙත් නැහැ. මේක රටේ පවතින වර්තමාන අර්බුදකාරී තත්ත්වයත් එක්ක බොහෝ දෙමව්පියෝ අසරණ වෙලා ඉන්නවා දරුවන්ගේ ආහාර වේල සපයා ගැනීම ගැටලුවක් එක්ක. ගල් කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ සිසු සිසුවියන්ට දිව ආහාර වේල ලබා දීමේ වැඩපිළිවෙලක් පාසලේ ගුරුවරුන් විසින් ආරම්භ කර තිබෙනවා. ඒ මව්පියන් මෙන්ම සමාජ සුබ සාධන සංගම්වලද දායකත්වයෙන්. මූලිකව අපේ පාසලේ ගුරුබවතුන් තමන්ගේ ධන පරිත්‍යාගයෙන් සතියට එක් දිනක් පාසලේ සියලුම දරුවන් සඳහා ආහාර වේලක් ලබා දීම ආරම්භ කළා. ඊට පස්ව සිංහ සමාජය, ඒ වගේම රොටරි සමාජය, ඒ වගේ සංවිධාන අපිට උදව් කරලා 2022 අවුරුද්ද සම්පූර්ණ වෙනතෙක් මේ කටයුත්ත කරගෙන යන්න තරම් අපේ ඒ පරිත්‍යාගශීලීන් අපිට පොරොන්දු වෙලා තියෙන මුද්‍රව්‍ය ලබා දෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යවැව නමඩගස්සෝය ජාතික පාසලේ ආහාර බැංකුවක් පවත්වාගෙන යාමටද ගුරු මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ගුරුවරු පාසලට පැමිණෙන විට වැඩිපුර කෑම පාර්සලයක් රැගෙන විත් එය ආහාර බැංකුවට ලබා දෙන අතර ආහාර නැති ළමුන් ඉන් ආහාර රැගෙන සිය ආහාර වේල සපුරා ගනු ලබනවා. ගුරුවරුන්ගේ මේ දායකත්වයෙන් කෑම මේ වහකයක් ගෙනහල්ලා පරිසරය කරගෙන යනවා. ඒක ප්‍රමාණවත් නෑ. මේ මිනිසුන් අතේ හැමදාම කරන්න බැහැනේ. අපේ ළමයි අපේ සම්මි සමාගම් වලදී කලන් දාලා වැටෙනකොට අපිට තේරෙනවා අපි කොයිතරම් දුප්පත් වෙලා ඉන්නවද දුර්වල වෙලා ඉන්නවද කියලා. යුනිසෙෆ් ආයතනයෙන් ගෙනාපු වාර්තාවත් බොරු කියලා ඔප්පු කරන්න හදන මේ දේශපාලන තක්කඩි දේශපාලඥයෝ මෙහෙ මන්ද පොසෙන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? මේ මිනිස්සු එන්න ඕනේ බිමට බහින්න ඕනේ. බිමට බැලලා හොයන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි